මි සාමාන්‍යෙන් ප්‍රජාතන ශවාදයේ ආරක්ෂවීම සඳහා ප්‍රබල ආණ්ඩුවක් වොගේම ප්‍රබල විපක්ෂයකුත් කිය නැට සිද්ධව වෙනවාඒවගේම පවතින ක්‍රමයට එරෙහි පැහැදිලි විකල්පයක් විපක්ෂයටති බිවිතු වෙනව අදමෙනකොට සජිත් ප්‍රේමදදාස ප්‍රමුක රැල මේ වෙනකොට විපක්ෂය කාර්භාරය අත්තරලා පක්ෂයකේ කකුලල් කාගන්න වැඩේ තමයි කරගෙන යන්නේ ේ මයම සජී තිහාස බැලුවත් සජිතිහාසය පුරාම තමන්ගේ පක්ෂය පාාවල දුන්නු පාදඩේ කියලක බොහෝ දෙෙනෙක් දන්නවා. එදා සිරිකොතට ගල්ගානමඩේ සංවිධානය කරපුත නනි දලා පක්ෂය විධආකාරය ආපසට අඳින්න ඔහු උත්සාහ කර ඔහු විපක්ෂය ඉඩපු කාලෙ කිසිම දවසක මහින්ද රාජ පක්සලගේ නමක් කියල මකුත් කිවෙන ඒ තරමට ඔහු බයගුල්ලෙක්. මෙත්‍රවරුණනි මේ වෙලාවේ සජිත්ත උදව් කරන ලොකුම අම්මන්්ඩි තමයි කලතා. හලසා ඔවුගේ කාලය පුරාම ආණ්ඩුවේ ඉදගනිමින් විපක්ෂය හෘරතල් කර විශේෂම යට ඔ මතකඇති මුලින්ම දුන්නේ විදේශ රැකයා පිළිබඳ ඇමැතිකම්මක්. හැබැයි ඇය කරේ ලංකාවට කෝටකට හම්බන රස්සාටික සල්ලිබ ලටවිකුන්න. අන්තිමට මේක අහුවෙලා ලංකාවට දෙන කෝටා සමහර රටවල් නැවැත්තුවා. ඊට පස්සේ අධිර නැමතිකම ඇයට හම්බුුණ මේක දුන්නේ. දීල්දාස සම්पූර්ණයම අධිකන්න අමාත්‍යන්සේ විනාශ කරපු නිසා හැබැයි තලතා මේක බාර ර තරත කරේ හිට වඩා අපිස් වැඩක් තලතා किසිම දවසක විශේෂයම හොරු ඇතුළට දාන වැඩේ කරන්නටඋනාන් දුනන්නහ තලතා නිරන්තරයෙන්ම හජ පක්ස පවුඩා රක්ෂ කන්න වැඩේ කර තලතා නිරන්තරයෙන්ම කිය පු කතාවක් තමයි මේරටේ ජන පතම පුරවශසියගේ බිරිඳද අත්තඩංගොට ගන්නක රටේ කීල්ති නාමයටහොඳනෑ ඒ හිද අප එක කළයුතු නැහැයි කියන කාරණි. මේ යිදියට මේ අම් අන්්ඩි කාලය මරල මරලා මේ වෙනකොට සමස්තියක් විදිහට ඒ ආණ්ඩුව කාරභාර ෂට නොකර විතරක් නෙමෙයි දැන් විපක්ෂයේ ඉඳගැන විපක්ෂය ඇතුළේ යම්යම් බෙදී ඇතිකරමින් විශාල නාඩගමක් නැටාගෙන යන. අද වෙනකොට සජිත් ප්‍රේමදා ඇතුළු කල්ලියේ ප්‍රධාන කාර්භාරය වෙලා අතිබෙන්නේ විකල් පආණ්ඩුවක් හදන් උත්සාකරීමට වඩා පක්ෂය ඇතුළේ යම් යම් දේවල් බේරගන්න. මිත්තෝරණ මේ තත්වෙන් නිසා මේ නිශ්චිත මොහොතමෙනමට තරතා පක්ෂයට විශාල ඉස්සරදයක්වෙමින් තිබෙනවා. මේ අතරතුරේම අපට එලිවනා පහුගේ කාලේ තලතා කියල කියන්නේ ලංකාව ඉන්න පිරිමි ගනිකා වෝ කිට්ටේ මාස්ට්‍රිය කරන තැනත්යක් කියෙන කාරණය. ශේසයම උසකද බැහට තියෙන කොල්ලො තලතට පෙන්න්නන්න බැහැයි කියනක රත්නපුරේ බොහෝ දෙනෙක් කිව්වා. ඒරක්නමයි ඇවිද සංචාරවලට යනොට මේ කොල්ල අරගනය යනවා රටේ සල්ලි වලින් එක විගුවන්ටිකක් පතඇගේ හෝටල් වියඩක් ඒවිත රක්න මේ පාච්චි කන කොන්්ඩම එකත් අවසානේ මේනටේ බදුගවෙන මිනිස්සුන්ට තමයි රන් දෙන්න සිද්දවන. මේ ඔත්සුට හැමෝම කතා කරන පුද්ගලෙක් තමයි ප්‍රියාන්මැනි ප්‍රියාන්මනිික් කියල කියන්නේ කයිවවාරු ගහනකමක් ප්‍රසිත්්ය කියනවා තමන් ලංකාවේ හතරවැනි කෝටි ප්‍රතියයි කියලා හැැයි. ්‍රියන්මෙක් ැපපුූ බොෝ පතල් ගැ පහුගේ දවස්වලේලි වුන. හැබයි ප්‍රියන්මැනික් පැපු පතල්වලින් බරපතලම පලත් පතල අයිතුලා තිබබේ තල සට කියල තමයි ආරංචියය. මොකද ප්‍රියාන්මැණක් පතලට බැස්සට පල්සේ පතලින් පාරහොයාගන්න බැරුව පයගානක් අතරමං වෙලා හිටියයි කියලා සමහරය කියනවා. හැබැයි පලත කියනවා ප්‍රියාන් මැනික් වැඩේ ඉරවෙලා කොහොම ඇැවහම ඒට කියන්න සිද්ධ වනේ හරියට කැල් නිපාලමයයටටින් පොල්ලෙල් ලගියාවගේ කියලා. එක් එසේ වෙතත් මේ අකු සියලම දෙෙන සමස්ථේවිනාස කරනවා. මේ අයින්ස් මේරකට ඉදන දුක්විදන මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල් ලංකරනවා. මේ කාල කණ්න්නි ක්‍රමේ වෙනස් කරලා. හෙටදනේදීවත් මේරටට ආදරය කරන දැක්මක්තිබ දර්ශිනයක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩෑ මක් සමඟ පිෙටේ මික් ෝ අග ත්‍ර ේක් ්‍රහනයක්ක් මතිි ො සිි පත් කරමින් මෝබෙන්න් සමුගන්න. अवसरम्ता जाए